සුබම සුබ දවසකට ආශිර්වාදනය කරනවා ඉස්සෙල්ලා පුණාලිකාවේ හැමදාම වගේ නිරන්තරයෙන්ම අලුත් දෙයක් අරගෙන ඔයාලා ළඟට එනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ එක බිත්තරයකින් පුඩිමක් හදන විදිය. පුඩිමක් නෙමෙයි මේක, හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න හරිම රසයි. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මොනවද ඕන කියලා. ඒ අතරේ මම ඔයගලන්ට ආරාධනා කරනවා රැඳෙන්න සිනහ තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඕද නොටිෆිකේෂන් බෙල් එක ඔබලා තියාගන්න, වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් තවත් කෙනෙක් බයන ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් අපි බලමු මොනවද අපිට අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්. මේ තියෙන්නේ උකු කිරි. ඔයගොල්ලෝ දන්නවා මිල්ක් මේඩ් එක. උකු කිරි මිලිලීටර් 250ක් අරන් තියෙනවා. කප් වලින් ගත්තොත් එකමාරක් වගේ තමයි වෙන්නේ. හරි. ඒ වගේම මෙතන තියෙන ඔයාලා දන්නවද මේ රයිස් ෆ්ලවර් එක, මේ හාල් පිටි එකක්, මේක අර ස්ටික් රයිස් එක දන්නව නේද? ස්ටික් රයිස් කියලා කියන්නේ ජපාන් වගේ රටවල ස්ටික්කින් රූල් කිට් එකෙන් කෑම කන්නේ අන්නේ රයිස් එක තමයි මේ පිටි එක තමයි මේ තියෙන්නේ. ඉතින් සාමාන්‍ය නෝමල් පිටි එකක් මේකට, නෝමල් හාල් පිටි එකක් මේකට යොදා ගන්න පුළුවන්. නමුත් මේක යොදා ගන්න පුළුවන් නම් කඩවරස කඩවල තියෙනවා මේක ගන්න. හරි. ඉතින් ලොකු ගාණක් වෙන්නේත් නැහැ. ඉතින් මේ ග්‍රෑම් 130ක් වෙන්න මම මේ හාල් ගත්තා, හාල් පිටි ටිකක් ගත්තා. එකෙම් සීනිටියක් අපිට ඕනේ, අපිට කැරමල් එක හදා ගන්න. කැරමල් එකට සීනි ග්‍රෑම් 100ක් විතරගේ මම මෙතන අරන් තියෙනවා. මෙතන තියෙනවා පොල් කිරි. පොල් කිරි කෝප්ප එකමාරක් අරන් තියෙනවා. ඒ වගේම එක බිත්තරයක්. ඒකෙන් වතුර කෝප්ප තුන් කාරක් වෙන්න ඕනේ. වැනිලා එසන්ස් තේ හන්දක් තේ එකමාරක් වගේ අරන් තියෙනවා. ඉතින් මේ ටික තමයි අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික මේ පොඩිම හදන්න. අපි බලමු දෙවෙනි ස්ටෙප් එක මොකද කරන්න ඕනේ කියලා. ඉස්සෙල්ලාම අපි කැරමල් එක හදාගමු. ඒ අතර ඊට පස්සේ බලමු කොහොමද පුඩින් එක සෙට් කරගන්නේ කියලා. ඉතින් මම මේ පළඳක් ගත්තා, වතුර තුන් මේ කෝප්ප තුන් කාලා මම මේකට දාගන්නවා. සීනි ටිකක් මම මේකට එකතු කරනවා. ඊට පස්සේ මේක හොඳට අපි උණු හොඳටම බොයිල් වෙලා කැරමල් එක යන ගානට සෙට් වෙනකොට ඔබ දන්නවා කැරමල් එක දාගන්න විදිය. ඒ අතරතුර අපි බලමු කොහොමද පුඩින් එක මිච්චර හදාගන්නේ කියලා. ඉතින් මම ලෑස්ති කරගත්තා වීදුරු බෝල් එකක්. දැන් අපි ඉස්සලාම දාගන්නවා මේ හාල් පිටි ටික. ඊට පස්සේ දාගන්නා බිත්තරේ. එස අපි එකතු කරගන්නවා මේ මිල්ක් මේඩ් එක, උකු කිරි. දැන් අපි පොල් කිරි ටිකක් මේකට එකතු කරගන්නවා. වැනිලා ටිකත් එකතු කරගන්නවා. දැන් අපි මේක හොඳට මිස් කරන්න මෙහෙම. නැ දැන් ඊතර පොල් කිටියත් මේකට දාගන්න. ඔන්න දැන් අපි මිස්චර් එක හදලා ඉවරයි. දැන් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. කැරමල් එක හදාගෙන දැන් අපිට තියෙන්නේ පුඩිම හදාගන්න. ඉතින් බලන්න දැන් කැරමල් එක දැන් ඇදීගෙන එනවා. තව පොඩ්ඩක් මේක පදමෙන්න ඕනේ. ඔය තව ටොට්ටක් එන්න ඕනේ මේකේ පදම. ඒ කියන්නේ බල වෙනවා කියන්නේ මේ මෙහෙම පැණි එක වැක්කෙනකොට නූල මේ වගේ ඇදෙන්න ඕනේ. හරි. බලන්න ඕන. දැන් මෙන්න බලන්න පැණි එක දැන් බලන්න. මේ ගානට ඇවිල්ලා දැනනේ. හරිද? දැන් අපි මම ගත්තේ මෙන්න මේ වගේ එකක්. මං ගාව තියෙන ඔයගල ගන්න වීදුරු බෝල් එකක් ඕන එකක් ගන්න මේක. හරිද? මම පාවිච්චි ගන්න මේක. මේක ඇතුළේ තමයි මම මේක කැරමල් එක හදාගන්නේ. දැන් මම මේක මේකට දානවා. මේක මෙහෙම වටේ අතුලලා මෙහෙම ගන්න. දැන් මේක ටිකක් නිමෙන්න අරින්න. ඊට පස්සේ අපි බලමු ඊළඟ ස්ටෙප් එක. ඉතින් ඔබ බලන දැන් කැරමල් එක දැන් මේක දාපේක අය වෙලා තියෙන්නේ මේ. දැන් අපි දාගන්නවා මේ පුඩින් එකේ මිස්චර් එක මේකට.
අන්න ඊට පස්සේ දැන් අපි මේ මෙන්න වතුර එක වතුර එකක් බොයිල් වෙන්න තියලා දැන් මම මේක මේ මෙහෙම මේක ඇතුළට දාගන්නේ මම මේක වහන ඇලුමිනියම් ෆොයිල් එකේ මොකද මේකට පියන සෙට් වෙන්නේ නැහනේ මේක එකෙන්ද ඔයාලට මේක සාමාන්‍ය මේ පොඩි බෝල් එක දානවා කෙලෙම වාදනය ඇතුළට දාලා වහන්න මම මේකෙන් දැන් මේ පිට දුහමාල යන හිඳ ඇලුමිනියම් පේපර් එකකින් මම මේක වහනවා මේ විදිහට දුහමාල යන්නේ නැති වෙන්න මේක උඩට වහන්නවා ඔයාලා මේක විනාඩි 35ක් වගේ මේක තම්බන්න හොඳට විනාඩි 35ක් වගේ මේක තම්බෙන්න ආරින්න ඊට පස්සේ අපි බලමු කොහොමද එක විතරෙන් හදපු පොඩිම කියලා ඉතින් ඔන්න බලන්න දැන් අපි ලිප ඔෆ් කරා මම ඔය බලන්න පොඩිම එක හරිද දැන් අපි පොඩ්ඩක් මේව නිමෙන් දැරලා අපි පේට් එකට දාලා බලමු ඉතින් මේක තමයි එක බිත්තරෙන් හදපු පොඩිම. ඉතින් ඇත්තටම හරියම රසවත් හරියම ගුණවත් මේ ක්‍රමයට හදලා බලන්න ලේසියෙන් පාසෙන් ගෙදර යදා ගන්න පුළුවන්. ඉතින් එමනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේක ප්ලේට් එකේ ඇරෙන් කරලා ඔයාලට පෙන්නන්න. ඉතින් එහෙනම් හැමෝටම සුබම සුබ දවසක් නිරෝගීමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න මම ප්ලේට් එකට ගත්ත මේක දැන් තලමු උස්සලා. බලන්න කොහොමද කියලා. ඉතින් මේ තමයි එක විතරෙන් හදපු කැරමල් එක බලන්න හරිම සොෆ්ට් එකට තියෙනවා මම ඔයාලට කපලා පෙන්නන්න බලන්න ලස්සනට තියෙනවා රසනේ තාම පන්න බැහැ මට අතම කාලම් පෙන්නනවා ඉතින් හදලා බලන්න ඔයාලත් අනිවාර්යෙන්ම මේ විදිහට ඉතින් එහෙනම් නැවතත් කියන ගිහිල්ලා එන්න ගැඹුරු සුබ දවසක්